මට තියෙන ප්‍රශ්නේ මාර කතා මේ එක එක කාලේට ජනතා විමුක්ති පෙරමුණ මුදුමයි මේ මට නම් තේරෙන්නේ නැහැ ඊ තරම්ම පරිණාමයට දේශපාලන ව්‍යාපාරයක් මම කවදාකවත් දැකලා නැහැ 60000ක් විතර තරුණයෝ මරණයට දක්කලා ඉන්දියන් විරෝධය හදපු වෙලා බොම්බයි ලුණු ගෙඩිය විකුණපු කඩකාරයත් අමුඩ ගස්සලා හන්දිය හිටෝලා තිබ්බා මයිසූර් පරිප්පු විකුණන්න දුන්නේ නැහැ එතකොට එදා ඒගොල්ලෝ ඇඳුරි නීතිය දාලා කඩ වහන්න කියලා කිව්වහම කඩේ වැහුවේ නැති මිනිහගේ බෙල්ල කැපුවා කපලා ගැහුවා වැටේ පාසල් ශිෂ්‍ය කෙනෙක් මට මතකයි රාහුලේ තිබුණා මේ උද්ඝෝෂණයක් ආවහම පොලිසියෙන් ඇවිල්ලා බැටන් පහර එල්ල කළා මේක අයින් කරා එතකොට ඒකේ හිටියා රත්නායකර ආලහන් කියලා රාලහන් ගිරි මම පස්සේ තමයි අපි දැනගත්තේ සංසන්දනය කරලා බැලුවහම දීප්ති මට තේරෙනවා මේ ලාල් කාන්ත කියන කතන්දරේ එදා තිබුණා ඔය කියන ගමේ මේ අධිකරණ බලය විසඳන සංවිධාන තිබ්බා මාතර තිබිච්ච එකට කිව්වේ සුසිල් වික්‍රම බලකාය ඒකයි මේගොල්ලෝ තීන්දුව කරා ආ මේ රත්නායකර ආලහන් ළමයින්ට ගැහුවා ගැහුවා නිසා ඒකට දඬුවම දෙන්න ඕන දඬුවම තමයි බෙල්ල කපලා තාප්පේ ගේ ඉස්සරහ තාප්පේ උඩ තිබ්බා අනිත් කඳ කොටස කියලා වෙන කොහෙද දාලා අත් දෙක කපලා ගිහිල්ලා රාහුලේ තාප්පේ උඩ තිබ්බා ඒක තමයි මේගොල්ලගේ දඬුවම් දෙන ක්‍රමය කුමාර ආයි කියනවා 22 වෙනිදායින් පස්සේ මම ජනාධිපති වුණාම මේ රටේම ජනාධිපති මම ඒ නිසා අපි ඔක්කොම ඊට පස්සේ එකතු වෙලා රට හදන්න ඕන මම කියන්නේ මෙහෙම පරස්පර කතා කාලෙන් කාලට 71 දී ලදරු අලුප්පුව හැදිලා කියුබන් ක්‍රමයට රට අල්ලගන්න 10000ක් 15000ක් එතන ඉවරයි ඊළඟට 80ට 89 කරා 60 70000ක් ඉවරයි දැන් මේ කාලේ තියෙන්නේ සම්පූර්ණ හොරු අල්ලන දැන් මේගොල්ලෝ පොලිසිය වැඩේ බාර අරගෙන තියෙනවා එකකට එකක් පරස්පර ගමනක් ඉතින් කැලුම් ජයසුමනන්ට දීප්ති එහෙම කරන්න බෑ මට තියෙන්නේ මේ මොනවා ඇතුලේ ඒක රනිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් හෙට මට පිල්ලයන් මහත්තයා වුණත් කමන්නේ දැන් එතුමනම් ඊළඟ දැන් හෙට උදේට වැඩේ අතට අරගෙන මේ රටේ තියෙන අර්බුදයේ විසඳ ගන්න මිනිසුන්ට දුක් විඳින්න නැති වෙන්න මේක ඉස්සරහට ගෙනියන්න කවුද එන්නේ පිල්ලයන් නම් මම ලෑස්ති පිල්ලයන් එක්ක වැඩ කරන්නේ ගලයා පක්ෂ නෙමේ රට අර්බුදයෙන් පස්සේ අපේ රට ක්‍රමක්‍රමයෙන් මේ දියුණුවට පත්වීම ඔබ කොහොමද දකින්නේ ඒ කරපු දේ ගැන අයයි කියන්න ඕනේ නැන්නේ වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා අරගෙන ඒ ගත්ත වෙලාව මොකක්ද අපි කොතනද දා හිටියේ තාම කෙටි කාලයකට මිනිස්සුන්ට ජාන්තම් හුස්ම ගන්න ඕන කරන පරිසරය හැදුවා අපි අර්බුදෙන් එළියට ගිහිල්ලා නැහැ తాවකාලිකව මේක සමනය වෙලා තියෙනවා නමුත් ඒ පාත් එකට රට ගෙනල්ලා දාලා තිනවා එතුමා අතර බයෝ හැටියට අපි හැමදාම වැඩ කරේ රනිල් වික්‍රමසිංහට විරුද්ධ. අපිට රාජපක්ෂලාම තෝරලා දුන්නනේ රනිල් වික්‍රමසිංහව රටේ පාලනයට. රාජපක්ෂලා අසමත් කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. ඒගොල්ලෝ මේක කරන්න පුළුවන් එකම මිනිහා රනිල් කියලා අවබෝධ කරගෙන අනිත් කට්ටියට කිව්ව ගත්තේ නැහැ කියන කතාවත් මේකට අතුලත්ව ඒකට යටත්ව කොහොමරි රනිල් වික්‍රමසිංහ අතර මේක දෙනවනේ. ඇත්තට දුන්නේ මේ වෙලාවේ දීප්ති ඇත්ත මේ අමු ඇත්ත කියන්න ඕනනේ. ඒ තමයි රාජපක්ෂලාට මම කිව්වා ටවල් එකක් දාලා රනිල්ට වඳින්න ඕනේ. ජීවිත බේරලා දුන්නට. ඇත්ත කතාව ජීවිත බේර ගන්න රනිල්ට මේක අතර දුන්නේ. මොකද ඒ කියන්නේ මේගොල්ලෝ දැනන් හිටියා රනිල් කියන්නේ කවුද කියලා. එතකොට පැය ගාණක් ඇතුළත අර තිබ්බ தত্ত্বය සහ මුලින්ම වෙනස් தত্ত্বකට පත් කරන. ඒ සියල්ල සලකා බැලුවහම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ වෙලාවේ එහෙම හේ කරගත්තොත් අපි ආපහු 2022 මේ නමේට හරි ජුලි නමේට හරි නෙමෙයි යන්නේ. අද ගානේ හිතන්නවත් බැරි වේවි කොහෙද අපි ගිහිලා නතර වෙන්නේ.